සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිලෝන් ජොබ්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙනවා රාජ්‍යංශයේ සුපිරිම ජොබ් එකක් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මතක් කරනවා ඔයාට ඔයා තාමත් අපේ channel එකට ලොග් කරගෙන නම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. ඒත් එකම මේ වගේ රජ රැකියා, පෞද්ගලික රැකියා, ඒ වගේම විදේශ රැකියා අවස්ථා තොරතුරු ආපු ගමන් ඔයාගේ ෆෝන් එකට ගෙන ගන්න අවශ්‍ය නම් දැන් මෙහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න, අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මොකද්ද මේ වැකිය අවස්ථාව කියලා. ඉතින් යාළුවනේ මේ වැකිය අවස්ථාව තියෙන ගුවන්තොට පොළ සහ ගුවන් සේවා සමාගම. ඉතින් ඔයාලා දන්නවා ගුවන්තොට පොළ සහ ගුවන් සේවා සමාගම කියලා කියන්නේ ඉතාම පිළිගත් ආයතනයක්, රජයේ අනුබාධිත ආයතනයක්. ඉතින් මේකේ රැකී අවස්ථාව මොකක්ද කියලා අපි දැන් බලමු. මේ රැකී අවස්ථාව තමයි පුහුණු ආරක්ෂක නිලධාරී තනතුර. ඉතින් මේ පුහුණු ආරක්ෂක නිලධාරී තනතුර ඉතාම හොඳ රැකී අවස්ථාවක්. මොකද ඔයාට හොඳ පුහුණුවක් ලබා දෙනවා මේක ඇතුළේදී. ඉතින් මං කියන්න මොනවද ඔයාට මේ සඳහා ඇයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගේ සමත් වෙන්න ඕන. ඉතින් සමත් වෙද්දී ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව විෂය සී සාමාර්ථයක් හෝ ඊට වැඩි සාමාර්ථයක් ලබා තියෙන්නත් ඕන. ඒත් එක්කම ගණිතය විෂයටත් සී සාමාර්ථයක් හෝ ඊට වැඩි සාමාර්ථයක් ලබාගෙන තියෙන්න අවශ්‍යයි. ඒත් එක්කම මේකේ සඳහන් කරලා තියෙනවා ඔයා උසස් පෙළ විභාගයේ සමත් නම් ඒ අයදුම් කරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒත් එක්කම ඔයාට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ යම් හැකියාවක් තියෙන්නත් ඕන. ඒත් එක්කම ඔයාගේ වයස අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර වෙන්න ඕන. ඒත් එක්කම ඒගොල්ලෝ මේකෙදි උස සලකලා තියෙනවා අඟල් 66ක් පිරිමි පාර්ශවයේ කට්ටියට, ඒත් එක්කම අඟල් 64ක් හෝ ඊට වැඩි ගෑනු පාර්ශවයේ කට්ටියටත් පුළුවන් මෙන්න මේ රැකී අවස්ථාවට අයදුම් කරන්න. ඉතින් ඔයාගේ අයදුම් පත යවන්න උන ලිපිණය තමයි චයාමන් එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සර්විසස් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, බර්ණානායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට්, කටුනායක. ඉතින් ඔයා මෙන්න මේ කියන ලිපිණයට ඔයාගේ ඇප්ලිකේෂන් එක යවන්න ඕන. ඉතින් ඔයා යවන්න ඕන ඇප්ලිකේෂන් එක අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේක හොඳින් කියවලා ඔයාගේ සුදුසුකම් අනුව මේක ෆිල් කරලා, නිවැරදිව ෆිල් කරලා මම කලින් කිව්ව ලිපිණයට යවන්න. ඒත් එක්කම ඔයා යවනකොට ඔයාගේ සාමාන්‍ය පෙළ, ඒ වගේ උසස් පෙළ සහතික සහ වෙනත් සහතික, ඔයාගේ සුදුසුකම් සහතික පෙළ සහතික කළ ඡායාපිටපත් අමුණන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයා යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔයා මොන තනතුරටද අයදුම් කරන්නේ අන්න ඒකත් ලියන්න අමතක කරන්න එපා. එතකොට මෙහිදී ඔයා ලියන්න ඕන AVSEC ට්‍රේනී කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ භාවිතා වෙන ඊමේල් ඇඩ්‍රස් එකකුත් මේ ඇප්ලිකේෂන් එකේදී සඳහන් කරන්න කියලා. මොකද ඒක ඉදිරියේ ඔයත් සමග සන්නිවේදන කටයුතු සඳහා ඒගොල්ලෝ යොදා ගන්නවා කියලා තියෙනවා. ඒත් එක්කම ඔයා මෙන්න මේ අයදුම් පතේ යවන්න අවශ්‍ය 2021 නම්වෙනි මාසේ 24 වෙනිදාට කලින්, කියන්නේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදාට කලින් තමයි ඔයා ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක යවන්න ඕන. ඉතින් මම දැන් කියන මෙහිදී ඔයාට පුහුණු කාලය සහ ඒ පුහුණු කාලයේදී ඔයාට හම්බෙන වැඩුම් සහ දීමනා පිළිබඳ විස්තර. ඉතින් පළවෙනියටම ඔයාට යන්න තියෙන්නේ මූලික පුහුණුවකට. ඒ මූලික පුහුණුව සති 12ක පුහුණුවක්. එතකොට මේ සති 12 සති 6 ට්‍රේනින් සෙෂන්, ට්‍රේනින් ස්ටෙප්ස් දෙකකට කඩලා තියෙනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක වෙන්නේ රත්මලාන ගුවන්තොට පොළේදී. එතකොට එහිදී ඔයාට සති 6ක පුහුණුවක්, මූලික පුහුණුවක් ලබා දෙනවා. ඊට පස්සේ ප්‍රායෝගික පුහුණුව සඳහා ඔයාව යවනවා බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකට. ඒ කියන්නේ කටුනායක බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකට ඔයාව යවනවා අනිත් සති 6ට. ඉතින් මේකෙදී මේක ඔයා සාර්ථකව නිම කළා. මේකෙදී රිටන් එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක සමත් වුණාට පස්සේ ඔයා ස්ටේජ් 2 එකට යනවා. ඒ කියන්නේ දෙවැනි පියවරට යනවා.
මේ දෙවෙනි පියවර අවුරුද්දක on the job training එකක් තමයි ඔයාට හම්බෙන්නේ. ඉතින් ඒ on the job training එක ඇතුලේ ඔයාට 40,000ක වගේ දීමනාවක් හම්බෙනවා. ඉතින් මේක ඔයා සාර්ථකව නිම කළාට පස්සේ ඔයා ස්ටේජ් 3 එකට යනවා. එතකොට ස්ටේජ් 3 එකත් අවුරුද්දක පුහුණුවක් තමයි ඔයාට හම්බෙන්නේ. එතකොට අවුරුද්දක පුහුණුව ඇතුලේදී ස්ටේජ් 3 එකේදී ඔයාට 60,000ක දීමනාවක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පුහුණු කාලය සහ පුහුණු කාලයට අදාළ ලැටුප් සහ දීමනා එකතු වෙන්නේ. ඉතින් මේ රැකියාව අවස්ථාවට සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේම රැකියාව අවස්ථාවක් අරගෙන ළඟදීම හමු වෙනනම් එතෙක් අදට ආයුබෝවන්.